පිහිට අවශ්‍ය විච්ච වේලාවකදී පිහිට අවශ්‍ය කරන අයට ඔබ පිහිට වෙලා කටයුතු කිරීම බොහොම වැදගත් කාර්යයක්. ඇත්තටම අලින්වත් ආරක්ෂා කරන්න ඕනේ මිනිසුන්වත් ආරක්ෂා කරන්න ඕනේ. මම හිතන අපි හැමෝම එකතු වුණොත් මේකට යම් දවසක උත්තරයක් හම්දගන්න පුළුවන්. ඕගොල්ලන් සියලුම දෙනාට ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි. අපි අද සතුටින් ඉන්නවා. महानवर दिश्रिके उल्पत्कम ग्राम निलधारी वसमट आयात दंबे पिटिय हसलक कोंगोल्ल एल गम्माने कियान्ने वन अली निरंतरीन गम्वदिन प्रदेश्याक पसुगे सेप्टेंबर 17 वनिदा अली रंचुवाक मे गमट खडापेन्ना खडापेन्न अली हसलक गमे पदिंची निहाल बंडार महतागे निवस संपूर्णेम विनाश कला මේ කනගාටු දායක පුත න්ියුස් ෆස්ට් වාර්තා කළ සැනින් මේ පවුලට පිළිසරණක් වෙන්න ගම්මැද්ද මැදිහත් වුණා. අසර්ණ නිහල්ගේ පවුලට නව නිවසක් ඉදිකර දෙන්න මූල්‍ය දායකත්වේ ලබා දුන්නේ රිකී මෙන්ඩිස් මහතා සහ එම මහත්මියයි. අද ඒ නිවසේ වැඩ කටයුතු ඉවර කරලා නිහල්ගේ ආදරණීය කැදැල්ලට බාර දුන්නා. පිහිටක් අවශ්‍ය විච්ච වේලාවකදී පිහිට අවශ්‍ය කරන අයට ඔබ පිහිට වෙලා කටයුතු කිරීම බොහොම වැදගත් කාර්යයක්. ඒ නිසා බොහොම අමාරුවෙන් ජීවත් වන ගම් කොටසක් මේ වගේ දුෂ්කර ගම්මාන වලට ඇවිල්ලා ඔබ මේ කරන කාර්යය අපි බෙහෙවින්ම ඔබට අගය කරන අතර ඔබට මේ වගේ කාර්යව කටයුතු සිද්ධ කරන්න ශක්තිය ධෛර්යය නිරෝගී සම්පන්නිය සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. වනාලි ගැටළුවට නිසි විසඳුමක් ලබා දීමේ හැකියාව පිළිබඳව කැපිටල් මහරජා සමූහයේ හා ගම්මැද්දේ විධායක සමූහ අධ්‍යක්ෂ ශවන් ඩැනියල් මහතා උත්සව සභාවේදී අදහස් පළ කළා. අපේ හැමදෙරුනේ ලාංකිකයන් සහ අලීන් අතර තියෙන පුදුමාකාර බැඳීමක්. ඇත්තටම අලීන් නැතුව අපිට ශිෂ්ටාචාරයක් හදා ගන්නත් බැරි වෙනවා. හැබැයි ගමට ඇවිල්ලා අලින් වෙනුවෙන් කතා කරොත් ගමේ අය ගහලා එළවයි අපිව. කොළඹට ගිහිල්ලා මිනිස්සු වෙනුවෙන් කතා කරොත් කොළඹ අලින්ට ආදරේ කරන මිනිස්සු අපි වෙල වෙනවා. හැබැයි ඇත්තටම අලින්වත් ආරක්ෂා කරන්න ඕනේ මිනිසුන්වත් ආරක්ෂා කරන්න ඕනේ. මම දන්නවා මෙතන කවුරුවත් අලියත් එක තරහ නැහැ කියලා. ඒ සතා මොනවා කරන්නද? හැබැයි මේ ගැටලුව විසඳන්න ඕනේ නම් අපිට යන්න ඕනේ මාර්ගය අපහසුයි. අපි අලියා මරනවා කියන්නේ යම් දවසක අපිටත් අත් වෙන්නේ ඒ ඉරණමමයි. හැබැයි අපි කැලෑවල් විනාශ කරන එක නවත්වුවොත් අපේ ඇලදොල ගංගා විනාශ කරන එක නවත්වුවොත් මේ වැලිජාවාරම් නවත්වුවොත් පරිසරයට කරන මේ හානිය අපි අවම කරොත් සංවර්ධන කටයුතු කරනකොට පරිසරයට මුල්තැන දීලා ඒ සංවර්ධන කටයුතු කරොත් දැන් හරි අපිට පුළුවන් යම් කාලයකින් මේ ප්‍රශ්න විසඳන්න. එහෙම නැතුව හැමතැනම අලි වැටවල් ගහලා අගල් කපලා මෙතන ඉන්න අලියා මෙතනට දාලා මෙතන ඉන්න මිනිස්සු මෙතන ඉඳන් තව තැනකට දාලා මේ ප්‍රශ්න විසඳන්න අමාරුයි. අපි ගොඩක් බුද්ධිමත්ව මේ ප්‍රශ්නේ විසඳියා බලන්න ඕන. ඒකට හේතුව මේ ප්‍රශ්නෙන් අන්තිමට දුක් විඳින්නේ කොළඹින් අපි නෙමෙයි. කොළඹ ජීවත් වෙන දේශපාලඥයා නෙමෙයි. ගමේ ඉන්න ඔබයි. අහිංසක සත්වය. අලි මිනිස් කැටුමින් පීඩා විඳින හසලක කොන්ගොල්ල ඇල ගම්මානයේ වර්තමාන තත්ත්වය පිළිබඳව අදහස් පළ කළේ හසලක ප්‍රාදේශීය ලේකම් නුවන්සි හේමකුමාර මහතායි. මිනිපේ ඉඳලා නතරන්දරේ ඉඳලා හිංගක දක්වාම වසම් 48න් වසම් 40කට වගේ මේ අලි ප්‍රශ්නේ තියෙනවා. දැන් අපිත් මීට මාස 3කට කලින් ගියා වස්කම්ව උද්‍යානයට. තේතන අලි නැහැ. ඉතින් යාලි තමයි මේ පැති වලට එන්නේ. මොකද හේතුව? යාලින්ට කැම නැහැ. කාලයක් තිස්සේන ගැටුමක් මේක. මම හිතන අපි හැමෝම එකතු වුණොත් රාජ්‍යංශයත් පුද්ගලිකංශයත් සහ විශේෂයෙන් මහ ජනතාවත් අප මං හිතන අපට මේකට යම් දවසක උත්තරයක් හම්දගන්න පුළුවන්. මීට මාස 5කට කලින් තමාගේ හිසට සෙමනක් අහිමි වුණු නිහල් බණ්ඩාර මහතාට නැවත හිසට සෙමනක් හිමි වීම ගැන අදහස් පළ කළේ මෙලෙසින්. උප්පිලාම්බ පත්තු කරගෙන පිදුරු දෙක පුරුදු කාලයක් තිබුණා මට. ඒ තනියම ඉන්නකන් තාවේ මොහොතේ සබහාදාම ගොඩක් ආදරේ පාසිලෙන් තුමුනි දුකයි අවසානට ලැබුණ එකම දේ තමයි වනාලි මිනිසුන් මේ විනාශ කරපු එක. මම වගා කරන්න විතරයි කරන්නේ. අවුරුද්දක් ඇතුළත මේ පරිසරෙම ලස්සනට හදනවා. ඇවිල්ලා සර් කියලා ගියා ගේ හදලා දෙනවා කියලා. සර් ඒක කරලා දුන්නා. දැන් මගේ දරුවව තියාගෙන මට බයක් නැතුව ගේ අතුල්ට වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන් සියලුම දෙනාට ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි. අපි අද සතුටින් ඉන්නවා. එදා නම් ඇඬුවා. මාස කිහිපයකට කලින් අසරණ කමට අඬපු නිහල්ගේ පවුල අද සතුටු කඳුළු වැගිරුවේ හැමදාම දුන්න පොරොන්දු ඉටු කරන ගම්මැද්දට ආඩම්බරයක් එක් කරමින්.
soy.